හොඳ නැද්ද? එහෙම දේශපාලනේ පටන් ගන්න ඕන. ඊළඟ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙනවා වාහන පර්මිට් එක. මේ පර්මිට් එක විකුණනවා කෝටි 2ට 3ට. මතකද යාළුවා? පර්මිට් වලින් වාහන ගන්න ඒගොල්ලෝ. ආණ්ඩුවේ වාහන අරන්දු වෙනවා. පර්මිට් එක විකුණනවා. දැක්කද මේ ළඟදි? රනිල් වික්‍රමසිංහ ගාව. අර මරික්කා රැඹරෙනවා. අනේ පර්මිට් එක දෙන්නකෝ පර්මිට් එක දෙන්නකෝ. ලැජ්ජ නැති ආදි. මතකද යාගන්න? ජාතික ජන බලවේග ආණ්ඩුව මන්ත්‍රීවරුන්ට පර්මිට් දෙන එක නතර කරනවා. මේක අල්ලසක්. මේක වාහන පාසුකමක් නෙවෙයි මේ. මේ මන්ත්‍රීවරුන්ට දෙන්නේ ඡන්දෙට වේදම් කරපෝ හොයාගන්න පර්මිට් එක විකුණ ගලින් කියලා. ඕකයි ඔක දෙන්නේ. අහුස් කරනවා. ඔන්නත් අහුස් කරනවා. ඊළඟ ඇමතිවරු 25යි. ඊට වඩා ඇමතිවරු නැහැ. අද මොකද කරන්නේ? විවිධ වර්ග ඇමතිවරු හදනවා. කුසිකර්ම, ඉඩම්, වාරි මාර්ග, පස් සම්පත් එක අමාත්‍යංශය මතක තියාගන්න. දැන් කොහොමද තියෙන්නේ? කුසිකර්ම ඇමති ඉන්නවා. ඒකට හරියන පොහොර ඇමති කෙනෙක් ඉන්නවා. ඉඩම් ඇමති ඉන්නවා. ඒකෙම එල්.ආර්.සී. ඇමති ඉන්නවා. මහා වාරි මාර්ග ඇමති ඉන්නවා. මහවැලි වාරි මාර්ග ඇමති ඉන්නවා. සුළු වාරි මාර්ග ඇමති ඉන්නවා. පසු සම්පත් ඇමති ඉන්නවා. ගව සම්පත් ඇමති ඉන්නවා. ඒ ඔක්කොම ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ එක අමාත්‍යංශයයි. ඉඩම්, කුසිකර්ම, වාරි මාර්ග, පසු සම්පත් එක ඇමතිවරයයි නියෝජ්‍ය ඇමතිවරයයි. හරිද? ඕන්නත් මේ ආණ්ඩුව රාජ්‍ය මාතෘකල ජාතියක් නැත. රාජ්‍යම සේම සිංහල වගේ ඉන්න රාජ්‍ය මාතෘ. ඒ ජාතිය නැත. බොරුවය. හරිද? ඔක්කොම නතර කරනවා. මේව කරන්නේ මොකද්ද මේ? පාර්ලිමේන්තුවල කට්ටිය ගන්නව අරගෙන ඉන්නලා මොකද කරන්නේ? අර මස්වැදල්ලකට වහපු කපුටරලක් වගේ. මේක බෙදා ගන්නවා Tamanට ඇති පදමේ ඛණ්ඩ. මේකයි මේවා බෙදන්නේ. වෙන මොකටවත් නෙමෙයි. උඹට ඉඩම් අමාත්‍යංශ දෙන්න. උඹ මහවැලි ඉඩම් විකුණපන්. පගාවට. කරලා නැද්ද? ඒකට තමයි ඒක දෙන්නේ. උඹට පොහොර අමාත්‍යංශ දෙන්න. උඹ පොහොර ගෙනකොට ගාණක් ගහගනි. ඕකට තමයි ඕක දෙන්නේ. උඹට පස් සම්පත් අමාත්‍යංශ දෙන්න. හරිසට දුන්නේ. උඹට පස් සම්පත් අමාත්‍යංශ දෙන්න. ගේනකොට ගහගනි හරක් වලින්. ගැව්වා. හරිසන්. හරිසන්ට වීඅලිව මණ්ඩලේ බාර දෙන්න. වීමල දිය අරගෙන වීටක වික්කා වී මෝලක් ඔක් නැති කෙනෙකුට කතරගම. ඔද මේ මේ ප්‍රශ්නයක් නේද මිට? කතරගම. මේ මොකද කරන්නේ? මන්ත්‍රීවරුට ගෙනවා. පාර්ලිමේන්තුවට එනවා. අර කුණු මස්වැදල්ල දකින්නවා. බෙදාගෙන බෙදාගෙන කපුටෝ වගේ ඉන්නවා. ජාතික ජන බලවේගය අමාත්‍යංශ හදන්නේ මොකටද? රට ගොඩ නැගීම සඳහා අවශ්‍ය වෙන විද්‍යාත්මක පදනම කියන අමාත්‍යංශ පිටම. ඊළඟ ඇමතිවරුන්ට ආණ්ඩුවෙන් ගෙවල් නැත. මතකද යාළුවෝ? ඔයගොල්ලෝ දන්නවද? දුමින්ද දිසානායක 1994 ඉඳන් දැන් 2024 මේ අවුරුදු 30ම ඉන්නේ ආණ්ඩුවේ ගෙදරක. ලැජ්ජ වෙන්න ඕන. හරිද? තාත්තා හිටපු ගෙදර ඊළඟ පුතා. අවුරුදු 30ක් ඉන්නේ ආණ්ඩුවේ ගෙදර. හැබැයි සැප්තැම්බර් මාසෙ 21 වෙනිදා ගන්න පස්සේ ගෙවල් නැත ආණ්ඩුවේ. හරිද? ලයිට් බිල් ගෙවන්නේ ආණ්ඩුවේ. වතුර බිල් ගෙවන්නේ ආණ්ඩුවේ. මෙහෙමයි මේගොල්ලෝ මේ රට කරන්නේ. ලයිට් බිල් කොච්චරද? කේලිය රමුක්කලක ලයිට් බිල් ආවා 1,21,000යි. මාසෙ ලයිට් බිල් ආණ්ඩුවෙන් ගෙවන්නේ. නතර කරනවා. ඒ නිසා මතක තියාගන්න ඇමතිවරුන්ට ගෙවල් නැත. ඇමතිවරුන්ගේ ලයිට් බිල් ගෙවන්නේ නැත ආණ්ඩුවේ. ඇමතිවරුන්ගේ වතුර බිල් ගෙවන්නේ නැත ආණ්ඩුවේ. මොකද හිතන්නේ?